ජයගමු ශ්‍රී ලංකා ජූනි 28 සහ 29 මඩකලපුව හින්දු විද්‍යාලය ක්‍රීඩාංගණයේදී ආරංචිය සුබයි. අන්දියාවත් අද මේ මාධ්‍ය සාකච්ඡාව රජයේ වෙනුවෙන් සතිපතා පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ ආරම්භක එකක් හැටියට තමයි මේ ප්‍රවෘත්ති සාකච්ඡාව අද පවත්වන්නේ. විශේෂයෙන්ම මේ වෙනකොට රටේ මතවාදයක් යනවා, මැතිවරණය කල් දානවාද, ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණයක්ද, ජනාධිපතිවරණයක්ද කියන කාරණාව. අපි පළමුවෙන්ම කියන්න ඕනි, රජයක් හැටියට අපි නියෝජනය කරන කණ්ඩායම අපි විශ්වාස කරනවා මේ රට අස්ථාවර ආර්ථික වශයෙන් වැටිච්ච වෙලාවේ රජයන් අස්ථාවර වෙනකොට ඒකේ ඍජුවම බලපාන්නේ මේ රටේ ජනතාවට. ඒ නිසා රටේ ස්ථාවර ආණ්ඩුවක අවශ්‍යතාවය තියෙනවා. එහෙමනම් මුලින්ම අපි යා යුත්තේ ජනාධිපතිවරණයකට. මොකද අපි ඉතිහාසයේ ඉඳන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරාම ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ පාර්ලිමේන්තුවට ආණ්ඩුවක් පිහිටවීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා අපි රට ගැන හිතන කණ්ඩායමක් හැටියට අපි විශ්වාස කරනවා මුලින්ම ජනාධිපතිවරණයකට යන්න ඕනි. විවස්ථානුකූලව තියෙන ජනාධිපතිවරණය. ඒ නිසා විවස්ථාවට පිටින් කටයුතු කරන්න රජයක් හැටියට අපි බලාපොරොත්තු වෙන්නේ. මොනම හේතුවක් නිසාවත් අපි රජය මැතිවරණය කල් දානවායි කියන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. දෙවෙනි කාරණාව, ජනාධිපතිවරණයේදී පාර්ලිමේන්තුවේදී කියන එකේදී අපි ඉන්නවා ජනාධිපතිවරණයක් තියෙන්නේ ව්‍යවස්ථානුකූල මේ වර්ෂයේ තියන්න ඕනේ. ලබන අවුරුද්ද පාර්ලිමේන්තු මැතිවරණයක් තියෙන්නේ. ඒ නිසා ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි කියලා. මේට අවුරුදු දෙකකට උඩදී 2022 මේ වෙනකොට මේ රටේ පැවතිච්ච තත්ත්වය අපි හැමෝටම අවබෝධයක් තියෙනවා. මිනිස්සු මහපාරවල් වල ඉන්ධන පෝලිම් වල, ගෑස් පෝලිම් වල, රෝහල් වල අත්‍යවශ්‍ය බිහින් නැතු හිටපු කාලයක් තියෙනවා. පාස්කු ප්‍රහාරයත් ඒ වගේම ඇතුවෙච්ච වසංගත තත්ත්වයත් එක්ක අපිට ඇතුවෙච්ච විදේශීය මූල්‍ය වල තිබිච්ච ගැටලුව නිසා අපි මුහුණ දීපු තත්ත්වය අපි තමුන්නාසල හොදාකාරව දන්නවා. ඒ වෙලාවේදී ඒ අභියෝගය බාරගන්න පාර්ලිමේන්තුව තුළ අපි ඔහුට්ටුවේ කණ්ඩායමක් හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයාට අපි උදව් කරේ. අපිට විශ්වාසයක් තිබුණා එතුමාට තියෙන අත්දැකීම, එතුමාට තියෙන පරිණතභාවය හා අභියෝගය බාරගැනීමේ හැකියාවත් එක්ක ඒ කටයුත්ත එතුමා කරයි කියලා. අපි අවුරුදු දෙකක් ආපස්සට බලනකොට එතුමා ඒ දේ කරලා පෙන්නලා මේ රටේ ජනතාව තුළ විශ්වාසයක්, මතයක් ගොඩ නැගිලා තියෙනවා රනිල් තමයි මිනිහා කියලා. ඒක අපේ ගම්වල භාෂාවෙන් කියනවා නම් එහෙම මිනිස්සුගේ මතයක් ඇති වෙලා තියෙනවා. එහෙමනම් අපි එදාගත්ත තීන්දුව හරි. හැබැයි දැන් මනුෂ්‍ය නානාකාරමතුමා කිව්වා වගේ සුභාරංචියක් කියනකොට මේ රටේ සුභවාදීව බලන හැම මිනිස්සයාම බලන්නේ හොඳ දෙයක් ගැන හිතාගෙන ඉන්න අයට හරි බලාපොරොත්තු සහගත දෙයක් බලාපොරොත්තුෙන් බලාගෙන ඉන්නවා. හැබැයි මේ රටේ ඉන්සියාව කුහකත්වයේ තියෙන හැමෝම සුභාරංචියක් කිව්වම ඒකට විරුද්ධව මොකද්ද දන්නේ මේ යන්නේ මොකක් හරි කෙලවෙන්ද දෙයක්ද කියලා එහෙම හිතන පුරුද්දක් තියෙනවා. මේ පෝස්ටරෙත් එක්කම අපි ලැබපු අත්දැකීම තමයි මේ රටට ආදරය කරන මිනිස්සුයි මේ රට විනාශ කරන්න බලාපොරොත්තු වෙන මිනිස්සු ඉන්න මිනිස්සු අතර බෙදීම පැහැදිලිව අපි දැක්කා. ඒ නිසා මේ වෙනකොට අපි දැක්ක ප්‍රංශ සම්මුතිය යටතේ අද මේ වෙනකොට අපි දැක්ක සමහර නාලිකාවල මේක ප්‍රකාශයට පත් කරලා තියෙනවා. නමුත් නිල වශයෙන් අපිව දැනුවත් නැති හින්දා අපි ඒ ගැන කතා කරන්නේ නැහැ. හැබැයි හොඳ ආරංචියක් එනවා නම් සුභවාදීව බලන හැමෝටම හරි සන්තෝෂ වෙනවා. හොඳ ආරයක් එනකොට අසුභවාදීව බලන එක ඒක කුහකයා, ඒකට කැමති නැහැ. ඒ නිසා මේ වෙනකොට රටේ ඇති වෙලා තියෙන දැන් සමහර විපක්ෂය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ, එහෙම නැත්නම් මාලිමාව, එහෙම නැත්නම් සජෙබ, මේගොල්ලන්ගේ දේශපාලන නායකයෝ, වෘත්ති සමිති නායකයෝ හැමදාම රටට හොඳක් වෙන වෙලාවවලට වැඩවර්ධන රැල්ලක් ඇති කරලා තියෙනවා. 2023 මාර්තුවල පළවෙනි IMF පිවිසුම අත්සන් කළ පළවෙනි වාර්කිය දෙන සතියකට ඉස්සෙල්ලා මේ වගේම වැඩවර්ධන රැල්ලක් ඇති කරා. ඒ වගේම සංචාරකයෝ එන්න පටන් ගන්නකොට පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සංචාරකයෝ එහෙම අඩු වුණා. යන්තම් එන්න පටන් අර රට වහන්න සිද්ධ වුණා. කොවිඩ් වසංගතයත් එක්ක රට ඇරලා සංචාරකයෝ එන්න පටන් ගන්නකොට වෘත්ති සමිති පාර්ට බහැල උද්ඝෝෂණ කරලා එනක නැවතුණා. අද මේ හොඳ පණිවිඩය, අසුභ පණිවිඩයක් එන්න හදන වෙලාවේ ඒක
විනාශ කරන්න ඒක නොදෙන තත්ත්වයට පත් කරන්න අද වැඩවර්ධන රැල්ලක් ගෙනියනවා. මම විශ්වාස කරන රජයේ කැබිනට් එක නියෝජනය කරන කෙනෙක් හැටියට මම මනුෂ්‍ය නාන කරමැතුම පහුගිය කාලේ අපි දන්නවා මේ රටේ ආර්ථික අත්බුදියත් එක්ක රාජ්‍ය සේවයට යම් අපහසුතාවයකට පත් වුණා. හැබැයි මතක තියාගන්න කොවිඩ් වසංගතයේ වෙලාවේ ලෝකයේ අනෙක් සමහර රටවල් අපේ රටේ පෞද්ගලික අංශපව වැටුප් සේවකෙන්ගේ වැටුප්පව අඩු කරා. හැබැයි රජය අපි එහෙම කරේ නැහැ. පුළුවන් තරම් රජය රාජ්‍ය සේවකෙන් ආරක්ෂා කරගෙන ගියා. ඒ කරපු රාජ්‍ය නිලධාරී මේ වෙනකොට ඒ අයගේ වැටුප් වර්ධනයක් ඇති වෙන්න ඕනේ කියලා විශ්වාසය ඇතුව ජනාධිපතිතුමා මේ වැටුප් විෂමතාව සම්බන්ධව සොයා බලන්න කමිටුවක් පත් කරලා තියෙද්දි ඒ කමිටුව හරහා සුභවාදී පිළිතුරක් ලැබෙනවායි කියලා දැන දැන මේ වැඩවර්ධන රැල්ලක් කරන්නේ ඔවුන්ගේ නියෝජනය කරන දේශපාලන පක්ෂවල දේශපාලන න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක කරනවා. ඊළඟට කියන ඒගොල්ලන් කරපු වැඩවර්ධනේ හින්දා තමයි මේක ලැබුණේ කියලා. අපි 2025 ජනවාරි වෙනකොට මේ වැටුප් විෂමතාවේ නැති කරන්න කමිටුවක් දාලා මාස 3ක් ඇතුළත වාර්තාවක් දෙන්න කියලා තියෙනවා. ඒ දෙන්න කියලා තියෙද්දිත් මේ අය ඕනකමින්ම කටයුතු කරන්නේ එක මේ පන්සය සම්මුතිය හරහා අපේ රටට ලැබෙන්න තියෙන වරප්‍රසාදය පිළිබඳව ඒක හීන කරන්න. ඒ වගේම රාජ්‍ය සේවාව තුළ රටේ මේ දැන් යම් තත්ත්වයකට පත් වෙලා හොඳ මට්ටමේ යනකොට මේ රට අරාජික කරලා ආර්ථික වශයෙන් නැවත කඩාවැටලා ඒගොල්ලන්ගේ න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරන්න කියන එකත් අපිට තේරෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ රටේ ජනතාව බුද්ධිමත් අය මේ වගේ කරන අය පිළිබඳ හොඳ අවධානයෙන් ඉඳලා ඒ අය සම්බන්ධව කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මේ කාරණාවදී අපි රජයක් හැටියට හරිම සුභවාදීව බලන කණ්ඩායමක් හැටියට අපි විශ්වාස කරනවා. අනාගතයේ සුබයි කියන කාරණාවත් එක්ක මම අවසන් කරනවා. මනුෂ්‍ය නානාකාර අමිතුමාට අවස්ථාව ලබා දෙමින් බොහොම ස්තුතියි.